කියස් කිචන් බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර රාකේස් කිචන් බලන හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි හැමදාම හදන්නේ එලෝරයිස් බත් එම්බරතු කරලා ඒකට කහ දාලා උයනවනේ. මම ඒ විදිහට උයාගෙන අන්තිමට පොඩි විශේෂයක් කරනවා. අපි දැන් yellow rice වලට අවශ්‍ය මොනවද කියලා බලමු. yellow rice හදන්න අපිට අවශ්‍ය වෙනවා හාල්. මේ හාල් එක සුදු කෙකුළුණක් ගන්න පුළුවන්, සම්බා උණක් ගන්න පුළුවන්, බාස්මති උණක් ගන්න පුළුවන්, කැමති හාල් වර්ගයක්. ගම්මිරිස්, සුදු ලුණු, ලුණු, රම්පෙ සහ කරපිංචා, chicken flavored seasoning cube දෙකක්, කහ, ලුණු, බිත්තර තුනක්, පොල්පේ. ඒව තමයි yellow rice එක හදන්න අවශ්‍ය වෙන්නේ. අපි දැන් method එක බලමු. yellow rice එක හදන්න මම ඉස්සල්ලාම කරන්නේ බිත්තර එකයි ගම්මිරිස් එකයි පැත්තකින් තියනවා. මොකද ඒ දෙක අවශ්‍ය වෙන්නේ අන්තිමට. මම yellow rice එක හදන්න යන අද wok එකේ මම ඉතලම wok එක මූඩි හැරලා ලිපොන් කරගන්නවා. wok එක රත් වුණාට පස්සේ ඒකට දානවා තේ. තෙල් ටික රත් වුණාට පස්සේ මම දානවා රම්පේ කරමිච්චයි. ඊටසේ මන් දානවා සුදු ලුණු. ඊට පස්සේ මං ඒකට දානවා ලුණු. කැමති නම් මේකට කරාපු නැටි කුරුඳු කරදමුන් කුණක් දාන්න පුළුවන්. ඊට පස්සේ මන් දානවා කහ. දාලා සෝට් එක කරගන්නවා. ඊටත් මම දානවා හාල්. මේ හාල් මම අරන් තින්නේ හාල් කරලා හොඩල වතුර බේරෙන්න තියලා තමයි හාල් අරන් තින්නේ. yellow rice හදනකොට හාල් හොඩල වතුර බේරෙන්න තියලා තමයි ගන්නෙ. මං හාල් ටික ඔක්කොම දාගත්තා. දැන් මේ හාල් ටික අපි සෝට් එක කරගන්නවා. yellow rice හදන්න ක්‍රම දෙකකට පුළුවන්. එකක් මම අද හදන ක්‍රමයට, අනිත් ක්‍රමය සාමාන්‍ය බත් එකක් ලිපේ තියෙන විදිහට කහ දාලා හරි නොදා හරි ලිපේ තියලා බත් එක ඉදුණාට පස්සේ මේ විදිහට ලුණු තෙම්පරාදු කරලා බත් එක කවලම් කරනවා. කහ දැම්මේ නැත්තම් කහ දාන්න ඕනේ. එතකොට කහ දැම්මොත් දැම්මනම් දාලා නම් ලිපේ තිබ්බේ කහ දාන්න ඕනේ නැහැ. දැමගේ පළවෙනි ක්‍රමයේ මම අදහ දන්නේ පළවෙනි ක්‍රමයට හාල් තෙම්පරාදු කරලා ඊට පස්සේ තමයි බත් එක උයාගන්නේ. ධම්මකි හාල් තෙම්පරාදු කරපු එකේ වතුර පොඩ්ඩක්වත් නැහැ. බත් ටික හොඳට ඩ්‍රයි, හාල් ටික හොඳට ඩ්‍රයි. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. මම දැන් මේක දානවා රයිස් කුකර් එකට. අපි දැන් ඒක බලමු. මම දැන් බත් හාල් ටික දානවා රයිස් කුකර් එකට. මම හාල් ටික ඔක්කොම දාගත්තා. ඊට පස්සේ මම දානවා චිකන් සීසනින් කියුබ්ස් දෙක.
ඊට පස්සේ මම මෙච්චරක් එන්නේ වතුර දානවා. නියපොත්තේ ඉඳලා මැද ඇඟිල්ලේ නියපොත්තේ ඉඳලා පළවෙනි පුරුක වෙනකන් වතුර දානවා. තව වතුර ටිකක් ඕනේ. දැන් ඇති. මම දැන් ලුණු දානවා. ලුණු දාද්දී පරිස්සම් වෙන්න ඕනේ. මොකද අපි chicken seasoning cubes එකකුත් දැම්මා. ඒවලත් ලුණු තියෙනවා. දැන් අපි සාමාන්‍ය බත් එකක් වුණ විදිහට වියා ගන්නවා. මම කියවනේ මම ඉල සාමාන්‍ය විදිහට ඉලරයිස් එක හදාගෙන පොඩි විශේෂයක් කරනවා කියලා ඉලරයිස් එක අපි විශේෂ බලමු දැන්. අපි සාමාන්‍යයෙන් ඉලරයිස් හදලා දාන්නේ එකද ග්‍රීන් පීස් සම්මල දානවා, එක්ක ලූන් ටිකක් බදලා දානවා කවලම් කරනවා, කජු බදලා කවලම් කරනවා, ඒ වගේ එකක් නේ. මම අර පැත්තකින් තිබ්බ බිත්තර දෙතුනයි ගම්මිරිස් එකයි ළඟට අරගෙන මම මේ බිත්තර තුන කඩා ගන්නවා. මම දැන් බිත්තර ටික කටලා දාගත්තා. මේ බිත්තර කට්ටු විදිහ කරන්න එපා. මේ බිත්තර කට්ටු පොඩි කරලා දාන්න වත්ති තියෙන මල්කස් වලට, මල්තල වලට මේවල කැල්සියම් තියෙනවා. ඒ මල්තල වලට මේ බිත්තර කටු හොඳ කැල්සියම් ආහාරයක් වෙනවා මල්තල වලට. ඒ නිසා මේවා විසි කරන්න එපා. කුස්සි තින අපද්‍රව්‍ය ගොඩාක් යෝග්‍යයි මල්කස් වලට. දැන් අපි එකට ලුණු දාගන්න. ලුණු දාද්දී සරිගිරිමත් වෙනවනම් අපි බත් එකටත් ලුණු දැම්මු. ඊටත් ගම්මිරිස් දානවා. ගම්මිරිස් දැම්මට පස්සේ අපි එක් බීට් එකෙන් බීට් කරගන්නවා. ගොඩක් නෙවෙයි, එක් යෝග් එක කහ මදේ සුදු මදේ දෙකම කවලම් වෙනකන් විතරයි. දැන් බිත්තර එක බීට් කළ ඉවරයි. දැන් අපි බිත්තර එක ස්ක්‍රැම්බල් කරගමු. දැන් අපි ලිප ඔන් කරගන්නවා. ලිප ඔන් කරගෙන වොක් එකට තෙල් දාගන්නවා. ඊට පස්සේ අපි බිත්තර දානවා. බිත්තර දාලා පෙට්ටන දෙන්නේ. පෙට් වේගෙන එනකොට මේ විදිහට කූරු ගන්නවා. පිටර ටික පුකුණාට පස්සේ අපි එකට බත් දාලා කවලම් කරගන්නවා. අපි දැන් ලිප ඔෆ් කරගන්නවා. අපි දැන් yellow rice එක හදලා ඉවරයි. මේසට අරින්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවා yellow rice හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඒ හදාගත්ත yellow rice එක ස්පෙෂල් කරන්නේ කොහොමද කියලා, විශේෂයක් කරන්නේ කොහොමද කියලා. උයනවා කියන එක එච්චර මාර්ධයක් නෙමෙයි. අවශ්‍ය වෙන්නේ උත්සාහයයි කැපවීමයි විතරයි. උනන්දුවයි උත්සාහයයි කැපවීමයි විතරයි අවශ්‍ය වෙන්නේ. තවත් රස කෑමකින් අපේ යයි හම්බෙමු. මම සාක්‍ය.